වැටක වැඩි වෙන්න කලින් ෂොපින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආර්ථික අර්බුදකාරී වාතාවරණයක කටයුතු කරද්දී ජීවන බරින් සහ බදු බරින් මිරිකලා ඉන්න ජනතාව අනිවාර්යෙන්ම පාරට බහිනවා කියන කාරණාව සඳහන් කරනවා. සමගී ජන බලවේගය මේ වැරදි නියෝග ක්‍රියාත්මක කරන අයට අනාගතයේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලයි මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. අධික ජීවන බරින් සහ බදු බරින් මිරිකලා ඉන්න ජනතාව ජනවාරි මාසයේ අනිවාර්යෙන් පාරට බහිනවා. දිවෙන ඇතුල් පිටුවක් මේකෙන හර දක්වන්නේ. ඒකත් එක්කම ජනතාව පාරට බැහැලා ඔවුන්ගේ විරෝධය සාමකාමී විරුද්ධතා වශයෙන් දක්වන්න පුළුවන්. රජය වැරදි නියෝග ගන්න පුළුවන් ඔවුන් වෙනුවෙන්. නමුත් රජය වැරදි නියෝග ගත්තොත් එහෙම අපි කියනවා ඒ විරෝධතා වෙනුවෙන් වැරදි නියෝග ගන්න එපා කියලා. එහෙම වුණොත් වැරදි නියෝග ක්‍රියාත්මක කරපු උදවියට ඒවාට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලායි කියන්නේ. බදු බරෙන් රටේ ජනතාව මිරිකිලා ඉන්නවා කියද්දි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියනවා බදු රටේ හැමදෙනා අවශ්‍යතාවක් බවට පත් වෙලා තියෙනවා. 2024 වර්ෂය වෙද්දී බදු බර අඩුවීමේ හැකියාවක් පවතිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.